අර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මානුකූල පැහැදිලි කිරීම අනුව අපි පැහැදිලි කරගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ දූෂිත ක්‍රියා සිදුවන පරිසරයට සුදුසු පාලකෙක් බිහි වෙනවා කියන කාරණය. රටේ සාමයක් තිබ්බත් මේ මොහොතේ නෝනා යුද්ධයකට අදාළ සියලුම සාධක මේ සාමය තුල සකස් වෙනවා. මොනවාද සකස් වෙන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ. මොකද මරණ බයක් නැහැ. එන්න විනාශේ බයක් නැහැ. මැලෙච්ඡත්වේ බයක් සකස් වෙන්නේ නැහැ. අනිත්‍ය සංඥා වැඩෙන්නේ නැහැ. මමයේ කියන තැන ඉඳන්ම තමයි සියල්ලම ගන්නේ. කොතැනකවත් අපිය කියන තැනක් අද සමාජෙ සිද්ධ වෙන්නේ නැහැ. ඔකේ ඵලයේ හැටියටම දෝ දැන් ඔක හේතු ඵල ගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයන් වුණෝනා කොතැනකවත් වරදක් අපිට දකින්න බෑ. කොයි දේ කොයි අර්ථයක් කොයි යහපත් අර්ථයක් දුස්සීල භාවය නිසා අකුසල් සංස්කාර නිසා නිරයතුරුවම විකෘති භාවයට පත්. ඒක තමයි සමාජය තුල සිද්ධ වෙන්නේ.